අපිට හෙන සමහර කතා පිටිපස්සේ තියෙන්නේ ඒ විදිය හැඟීම් නිසාම මරණය වැළඳගත් මිනිස්සු ගැන. ඒ විදිය හැඟීම් කියා ගන්න බැරුව අවසානයේ ජීවිතය තොර කරගත් මිනිස්සු ගැන. සංජී. ඒ තමයි එයාගේ නම. සංජීගේ කතාව පුදුම විදිහ කතාවක්. හබී මමයි මැරි කරලා කැලණිය තමා පදිංචි උනේ. ඒ කාලේ හබී ටිකක් කොලෑටි ලැජ්ජයි. ඒක එයා කරපු රංගපෑමක් කියලා නම් මට තේරුනේ නෑ. මෙහෙම කාලයේ ගෙහින් අපි සතුටින් හිටියා. කවදාවත් අවුලක් උනේ නෑ. හැබැයි හබී පාටි වලට ගියාම ලිමිට් නෑ. මාරු බීමක් බොන්නේ. සේරම දේවල් උනේ හබීගේ බෙස්ටි හින්දා. හබීගේ හොඳම යාළුවා කෙල්ලෙක්. ඒකගේ නම ශාවනි. කොළඹ කෙල්ලක්. සෙල්ලක්කාර කෙල්ලක්. අපි දිහත් ඇවිත් යනවා. හබී එක්ක බියර් එහෙම බිව්වට මම කවදාවත් ඩ්‍රග්ස් අරන් නෑ. හැබැයි එදා ශාවනිත් එක්ක ආපු දවසේ මම ඩ්‍රග්ස් ගත්තා. මම හිතන්නේ එදා තිබ්බ කොකේන් වෙන්නේ තින් මට මාර ෆීල් වුණා එක කන්ට්‍රෝල් කරගන්න බැරි තරමට ඒ වෙලාවේ මට මතකයි හබීමට යෝජනාවක් කළා එයාට අස්සයිලු මමයි ශාවනී දෙන්නම එක්ක ඉන්න අමුයන් කෙවොත් ලිංගික වෙන්න මට ඒ වෙලාවේ වෙච්ච දේ මතක නෑ හැබැයි මම හා කියන්නත් ඇති ශාවනී සෙල්ලක්කාරියක් හැබැයි හබීටත් මේක නැත්තකෙම් නෑ කොහොම හරි දරේ එලිවෙති වෙන්න ඕනි හැමතේම වෙලා ඉවරයි මම අමු හෙළුවින් හපි බෙස්ටිම ඇති පුදුම ලැජ්ජාවක් ඇති උනේ එදා ශාවිනි අපි දෙන්නෝම ඉබල ගෙදරින් ගියා එයා ආයි දවසක එන්නම් කියලා හපි මේකට එබ්බෙහි වුණා වගේ එයා මා එක රණ්ඩු කළා ශාවිනිව ගෙන්න ගන්න ඒ වෙලාවේ මත් වෙලා කිව්වට මං ඇත්තටම මේකට කැමති උනේ නැහැ ඒ නිසා මම හපි එක්කල රණ්ඩු කළා එයාට කෑ ගැහුවා මේ වැඩේ කරන්න බෑ කියලා පස්සේ මට දැනුණේ යමකෙන් ඇත්තනවා මාව එපා වෙනවා වගේ මොකද එයාට දැන් ඕමනා ශාවිනිගෙන් ලැබුණ පහස ශාවනී සෙක්ස් වල දිමට වඩා ෆෝවර්ඩ්. ඒ නිසා හබී ශාවනීට පිස්සු හැදිලා හිටියේ. මම මෙන්ටලි වැටිලා අන්තිමේ සෝසයිඩ් කරගන්න තැනට ආවා. පස්සේ ගෙවල් වලිනුත් මේක ගැන දැනගත්තා. අන්තිමට කන්සල් පවා යන්න උනා. හබී පස්සේ සමාවරණ පස්සෙන් ආවා. ඒත් මගේ හිත හැදුනේ. අපි දැන් කාලයක් වෙන් වෙලා ඉන්නේ. මම මෙහෙ නුගේකොඩ බෝඩිමක නැවතුණා. ශාවනී හබේව බලන්න යනව කියලා ආරංචි. ඒකේ මටත් ගන්නම කෝල්. හැබැයි මම අන්සර් කරන්නේ නැහැ. ඒ වගේ දවසක් ආයි නම්බට ඕබනානේ